టీన్ కొల్లకెళ్ళంట హదున్నాదిన కలీన్ టీన్ సోప్ దాని రూపాయలను ఒకట సపోటముకు కరదరయాక్ నేని యా ఫోన్ని కాన్సర్ కరన్నిత్ నహ రియలీ సారీ మిసెస్ రోడ్రిగో. Kauru kohonu kiuvat mona pauru alelu bendat vinna tiena divinava navattan be inalata gihin nind keti parak ne kaasi nati nisa tumita vaasino penena karmat aadare aran kavrut valennenne na manase dananne bav gunase indim satutin ekahinen elivenad ehema venne na paata kurullo api anena gama mokak daluten karanna hadanne kiyala poddak balagena yanda wenura. මොකද ඉතින් මෙච්චර දවසක් නොතිබුණු අලුත් අලුත් දේවල් දාගන්න නිකම් වෙන්න බෑනේ. ස්පීස් ස්ටොප් යෝ නොන්සන්ස්. ඒ ළමයාට එයාගේ පාඩු ඉන්න දෙන්න කෙල්සි. හරි හරි ඉතින් මං කිය මං නිකන් යන එන ගමන් නිකන් බලනවා කියලානේ. එයාට නම් අමතක වෙලා ඔයා ඉන්නවා කියලා. මේ පිටිපස්ස දොරෙන් ගියත්. ඔප් මයි ගොඩ් සෝරි සෝරි මයි බෑඩ්. මේ මට නම් කියන්න දෙන මෙච්චරයි මම. ඔය තමයි රියල් කෙවින් ඩි ෆොන්සේකා. නෑ නෑ නෑ. එහෙම නෑ ඩාලි. එයා මේ ටිකේ හරි බිසි. මම හිතන ඔළු අවුල් නැති. හැබැයි ඒ වාට තමයි පුළුවන් එයාව විනාශ කරන්න. දැක්කද භාවනා? ඔය තමයි අපේ මම අවුරුදු 20 ගානක් තිස්සේ කෙවින්ව වෙනස් කරන්න හදලා හදලා බැරිම තැන රිලේ බැටන් එක ස්මාර්ට් විදියට ඔයාට පාස් කරපයි. කෙල්සි. කෙල්සි හරිම රූඩ්. පුතා මේ ඔයාවත් මෙයාට කියලා දෙන්න කාගෙවත් ඉදිරියෙන් දැන දු කතා කරන විදිය. මේ මිටින් සම්පූර්ණ චේන්ජ් කරන්න මෙයා මුලින්ම ඉස්කෝලේ යවන්නේ. හරි හරි මේ මම එක බලා ගන්නම්. ඔයයන්කෝ අපිත් එක්ක කොහොමත් කෙවින් ඔෆිස් එකේ ඉන්න බෑ. ප්ලීස් කෙල්සි ඔයාට කියලා තියෙන ඉතින්ට යන්න එපා කියලා. ඔකේ. හරි හරි ඉතින් මම ඇතුළට යන්නේ නුරන් විතරයි යන්නේ. දෙන්න ඔකේ ඉට්ස් රයිට්. පුතා ඔයා විතරයි මෙතන ඉන්නේ පොඩ්ඩක් හරි කල්පනා වැඩ කරන්න පුළුවන් කෙනෙකුට. ප්ලීස් පොඩ්ඩක් බලන්න. හරි ආන්ටි හරි බය වෙන්නපා. Thank you. ඔකේ ආන්ටි. Bye. Bye. Everybody, වැඩි කාලයක් යන්න කලින් අර භාවනා ඔය භාවනාව තමයි ලෝක නඩුවක් වෙන්නේ. කද්ද බන් නඩුවක් වෙන්නේ. කෝ අර චීස් කෑල්ල බං කෙලිම්ම නිකන් පිඟානකට දාලා දෙද්දි බං උඹට එපා කියන්න සනීප නැද්ද යකෝ. ඌට වඩා චීස් කෑලි මන් දැකලා තියෙනවා. චීස් කෑල්ල මෙසේ වෙතත් මේ චීස් කෑල්ල ඇඟට ගුණ චීස් කෑල්ල නෙමෙයි. ඌට කියන්නේ වස චීස්. ඇත්තද? වස චීස් උනත් බං කවදාවත් ඇඟට අගුණ වෙන්නේ නැහැ. ඒ නිසා කාලා බලපන් ආසහිතේ. ආසහිතේ.
උඹට නිකන් කෙවින්ට ප්‍රශ්න මදි වගේ එකක් කර තියෙනවා. නිකන් පව් කෙවියට ප්‍රශ්න ටිකක් මදි. එහෙම හිතෙන් නැහනේ. අනේ උඹට පුළුවන් ද මේ හිතක් හදාගෙන එයා එපා කියන්න? හ්ම්. මචං. සඳවන් මුහුණ. සිත මඤ්ඤං කරවන එකපත. උස හැඩ බලු සහ බලත් ඇස් සියලු විනෝදාංශ එකම තැනකින් කෙලිමු ඩිස්නි වගේ. හපෝ එපා බං. ආයෙත් ගෑනු නම් මට ඩයන කුමාරිව ගෙනල්ලා ඉඳා කියලා දුන්නත් මට එපා. අම්බෝ ගෑනු නම් මේ බිල්ඩින් එකෙන් උඩට යන්න ඕනේ සර්. කවුරු කොහොම කිව්වත් මොන පවුරු වලලු බැඳත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ. ඊනාලට ගිහින් නෙන්න කෙටි පාරක් නෑ. වැලපෙමි නෙලා ගනු බැරි නිම්නාවි සීමේ නේද පුතේ? නෙලා ගනු බැරි කවුද කියන්නේ? මේ ශගියා යමන් ඇතුළට අරු මොකක් කර බුලක් කියලා ඉතුරේ. අම්මා වුනේ Airtel 909 හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක. අද සිතලා අද වැඩ කරලා ඔබ වෙන නාතිරිමත් LB Vanita Run Savia දිරිමත් දිවියකට රත්තරන් සවියක්. Fried rice වලට no solution. අලුත් no recipe දැනගන්න WhatsApp කරන්න. පාට කුරුල්ලෝ. Introducing Domino's Flavor Fusion Rice. අද ඉඳන් ඔයා එතන තමයි වැඩ කරන්නේ. හරි. එන්න කට්ටියම ඇතුළට. මොනාද මේ ළමයිගේ නම? ඔයාගේ නම මොකද්ද? මම ප්‍රබෝධිනී උපේක්ෂා කල්පනී සර්. මම ආවේ ගම්ප්‍රහ බ්‍රාන්ච් එකේ ඉඳලා. එහෙනම් මෙහෙට එන ටිකක් දුරයි. නම ටිකක් දිග වෙඩි. ඔයාගේ නම මොකද්ද? තෙලිනි සර්. අද මගේ පළවෙනි දවස. ඔයා? සර් මගේ නම දනංචි. එපා මන් ටික හම්බෙලා ගොඩක් කල්. අද තමයි පළවෙනි වතාවට වැඩට ආව සර්. මේ නිම්නාදි. නිම්නාවි සර්. හරි හරි නාවි හරි නාදි හරි මේ කොහොම හරි මෙයා මේ අපේ කෙවින් සර්ගේ අනිත් ඔෆිස් එකේ වැඩ කරපු මේ ඔයගොල්ලෝගේ කෙවින් සර්ගේ ඒ කියන්නේ මගේ අනිත් ඔෆිස් එකේ වැඩ කරපු දැන් එයා එක්කත් ඔයාලා සහයෝගයෙන් වැඩ කරන්න ඕනේ. සමගියෙන් වැඩ කරන්න ඕනේ. සමගිය කියන දේ හරි වැදගත්. තේරෙනවද? දැන් තව ටිකකින් HR එකේ මහත්වරුයි ඇවිල්ලා ඔයාලට පැහැදිලි කරයි කොහමද ඉස්සරහට වැඩ කරන්න ඕනේ කියලා. හරි. මේ ආයතනයට හොඳ භක්තියෙන් වැඩ කරන්න. හරි. අපේ අනිත් සේල් දෙක තුන ගැනත් බලන්න ඔයාව යොදවන්න කියලා මං කියලා දෙයි. එච්චාරක ඒ ගැනත් ඔයාට කියේ. දැන් යන්න.
කොහොමද ඉන්නේ අරයා? ඉන්නවා සර්. දැන් කොහොමද වැඩ කටයුතු එහෙම? එහෙම විශේෂයක් නැහැ සර්. කරගෙන යනවා ඉතින්. දැන් මේ ඔෆිස් එක අද ඕපන් කරනවා කියලා කියන්නේ මොකද්ද? නෑ එහෙම එකක් නෑ. මම කොහොමද plan කරලා තිබුණේ මේක අද එහෙම ස්පෙෂල් එකක් සර්. මොකද්ද? මොකද්ද මේ තමුන් plan කරනවා කියන්නේ මොකද්ද? නෑ මම plan කරේ මේ ඔය ඔෆිස් එක ඇතුලේ ඉන්ටීරිය ඩිසයින් එක එහෙම පොඩ්ඩක් මම මේ plan කරන්න උදව් කරා සර්. මොකද අර driving එක කරලා ජීවත් වෙන්න බෑනේ. කොච්චර ලොකු දෙයක්ද බලන්නකෝ. දැන් මේ ළමයාට ඒ තරම් දක්ෂතා තියාගෙන මේ නිකන් බීලා නාස්ති වෙන්නේ ඈ. නෑ නෑ බොන එක නම් සර්. හැබැයි මේ එදා ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මම බොන එක සම්පූර්ණයෙන්ම නැවතුවා. ෂා ඒක කොච්චර ලොකු දෙයක්ද. අපේ වාහනේ හැප්පුණත් කමක් නෑ. ඒකෙන් ඒ වගේ හොඳ දෙයක් සිද්ධ වුණා නම් වඩා හොඳයි. හරි හරි. ඔය විදිහට වැඩ කරගෙන ගියොත් හොඳ අනාගතයක් තියෙයි ඈ. මැලිබන් කිර නිෂ්පාදන මිලදීගෙන මරණයට කැපෝ කිරි ගවයන් නිදහස් කර ගැනීමට ඔබත් දායක වන්න. අපේ හෝන්ස් වලට පදිරි වෙන්නේ නැහනේ. අපි ඉතින් මෙතෙන්ට ඇවිල්ලා හෝන් 2-3 ගාලා මොකක් හරි ඩිස්ට්‍රිඩින් එකක් නැටුවොත් තමයි ඕගොල්ලෝ අපිට රිප්ලයි කරන්නේ. දැන් මොකටද ඔච්චර හෝන් කරේ? අපේ මදර් කිව්වා ඔයත් එක්ක මොනවද ටොක්ස් කරගන්න තියෙනවයි කියලා අපේ ගෙදරට පොඩ්ඩක් රිපෝට් කරන්න කියලා. ඒ මොනවද? ඒක මම දන්නේ. මට කියන්න කියපු මැසේජ් එක මං ඔයාට ඩිලිවරි කළා. හරිද? මගේ යුතුකම මං කළා ඉවරයි. ඔයා එන්න යන්න. හරි හරි මං පස්සේ එන්න. හරි ඉතින් කොහොමම ඔයා ආවොත් මට පුළුවන් ඔයාව ගේ ගාවින් හලාගෙන යන්න. පිස්සු දාලෝ මං තාම දත් මැදලත් නැහැ. මං පස්සේ එන්න. හරි හරි ඉතින් ඔයා දත් මැදලා මූණ ඕදලා පිරිසිදු වෙලා එනකම් මට පුළුවන් එල්ල කිරි වගේ මෙතනට එලා ඉන්න. ඔයා ගිහින් ආයිබන් අපේ සර්. ආයිබන් ආයිබන්. Good morning සුදු වෙන. Good morning. මේ සර් කියපු දේවල් ටික නම් මම ලෑස්ති කරලා තියෙන්නේ. හරි හරි. මේ මම ගිය සැරේ ආපු වෙලාවේ අර හිටපු ගෑල් ළමයාට පොඩි වැඩ ටිකක් බාර දුන්නා. මං ඊයේ දැක්කේ නෑ නේ ගෑල් ළමයා ඉන්නවා. ආ මේ සර් ඒ ගෑල් ළමයා වෙන බ්‍රාන්ච් එකකට මාරු කළා මං හිතන්නේ. අයියේ අපේ කෙවින් සර්ට හිතෙන දේවල් අපිට කියන්න බෑනේ මැඩම්. සර්ට හිතෙනවා සර් කරනවා. දැන් කොහෙටද මාරු කරලා තියෙන්නේ? මේ ඒක නම් හරියටම කියන්න දන්නේ නැහැ මැඩම්. මේ මටත් ඉතින් ඔය කණින් කණින් ඇහුණ දේවල් තමයි කිව්වේ. මෙහෙමනේ මැඩම්. ඔෆිස් වල සමීකරණයක් තියෙනවා. ඒක තමයි සර්ලා ඉන්නවා. ගෑනු ළමයි එනවා, ගෑනු ළමයි යනවා. ආයෙමත් සර්ලා ඉන්නවා. ගෑනු ළමයි එනවා, ගෑනු ළමයි යනවා. ඕක තමයි සමීකරණය. මේ මොනවද මේ කියන්නේ? මට නම් තේරෙන්නේ නැහැ. පිස්සුද මිනිස්සු. මොනවද කියවන්නේ? අනේ සෝරි භාවනා. මේ මැඩම් තමයි කෙවින් සර් මැරි කරන්න ඉන්නේ. අපඩ සෙරිස් සර් මේ මැඩම් අනේ මැඩම් සමාවෙන්න. මම මේ පොඩි විහිළුවක් කරේ.
හරි තුෂාර යන්නකො. අර කීපටික මට අරගෙන එන්නකො. ආ හරි සර් හරි. මේ මැඩම් සමා වෙන්න ඕනේ මැඩම් ඈ. මේ මොනෝද මෑන් කිව්වේ? අනේ පිස්සුනේ. ඔයාට ඕන ටික ඉක්මනට බලා ගන්න. හරි. මම ශනිකව මගේ වැඩ ටික කර ගන්නවා. අනික දන්නවනේ. අපි මැඩම් වාතයක් වෙනවා තව ටිකකින් වාහනේ ඇතුලේ තනින් ඉන්න බෑ කියලා. හරි. ඕකේ. ඕකේ ඕකේ. මට වැඩි වෙලාවක් යන්න කන්නේ. හරි. මතක තියාගන්න සඳු දතිනේ කුවේ ඩුබයි ගෘහපාලිකා සම්මුඛ පරීක්ෂණ ග්‍රීන් වේජන්සිස් කරුණාගල Himalaya Purifying Neem Face Wash කුරුලෑ ඉවත් කර නිරෝගී සමක් ලබා දෙනවා. ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සබන් කැටය Novalux. පාට කුරුල්ලෝ ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥින් විසින් සානිකව තාවුරු කළ පෑස් බේබි. මිස් මේ හෙට සයිට් විසිට් එකක් මතක් කරන්න කියලා සර් කිව්වා. හෙට 7 වෙනකොට ඔෆිස් එකට ඇවිල්ලා ඉන්න කිව්වා මිස්. ගෙදරින් අහලා ඉන්න ඕනේ. ඕ ඒක කොහමරි ගමන්නේ 7 වෙනකොට ඔෆිස් එකට ඇවිල්ලා ඉන්න. එචරයි. ඒක තමයි මේ වැඩේට යන්න දෙපාද කියලා ගෙදරින් අහලා ඉන්න ඕනේ ඔක්කොටම කලින්. එහෙම ඉතින් ජොබ් එකක් කරන්න බෑනේ මිස්. එහෙනම් කොහොමද බලු? නෑ ඉතින් මන් දන්නේ නෑ දැන් ජොබ් එකකදී අපිට වැඩක් පැවරුවා මේක කරන්න කැමතිද අකමැතිද අම්මගෙන් අහන්න ඕනේද මොනවද කියන කඩක් නෑ නේ මිස්. ඒකයි. කවුද මේ? කෙවින් සගේ ඩ්‍රයිවර්. ආ ඒක තමයි මමත් බැලුවේ. ඩ්‍රයිවර්ස් ළමාර පවර්ෆුල් නේ. මේ මිස් මම මේ මේ මිස් එක්කනේ කතා කර හිටියේ. මම පොඩ්ඩක් ඒ මිස් එක මේක බලා ගන්නද? ආ නෑ නෑ නෑ. මම බැලුවේ ඔයා මගේ ඉස්සරහ වෙන ගර්ල් කෙනෙක් බුලි කරන නිසා. What is this? නෑ මම කරේ මගේ ජොබ් එක. මට සර් කියන්න කියපු එකනේ මම ඇවිල්ලා කිව්වේ. හරි. එයා කියනවා නම් එයාට දැම්ම ඩිසයිඩ් කරන්න බෑ කියලා. ඇයි ඔය එක දිගින් දිගට මහන්නේ? නෑ නෑ. ඔගොල්ලෝ කලබල වෙන්න එපා. නෑ නෑ ඔව් ඔව් මං දිගින් දිගට කතා කරා. හැබැයි මං කතා කරේ මේ මිස්ටර්නේ. මං ඔය මිස්ටර් වචනයක් කතා කරේ නෑනේ. මට එහෙම කතා කරන්න උමුණා. දැන් මට වැදගත් කමක් නෑ. මම කරේ මගේ ජොබ් එක මට සර් කියපු දේ මං ඇවිල්ලා කිව්වේ. ඒ නිසා ප්ලීස් මට මගේ ජොබ් එක කරන්න දෙන්න. නිකන් වටේ ඉඳන් දෙන්න දෙන්න එපා. මොකද කිව්වේ? කිව්වේ කීප එක තමයි කිව්වේ. දැන් ඒක යන්තම් හරි ආවනම මම ඒක තමයි කිව්වේ. ඇයි මොකද ප්‍රශ්නක් තියනවද? Who the hell are you? තමසකට මට එහෙම කතා කරන්න. නෝනා මේ මං ඔය මම්මඩම ගලුවකට තොරොන්සෙත් එක්ක කතා කරන්නේ නෑනේ ඔයි. මං කතා කරේ මගේ ජොබ් එක නිසා මට සර් කියපු දේ මං ඇයිලා කිව්වේ. ඔයත් එක්ක බලුවක් කතා කරේ නෑනේ. වා වා වාගේ ජොබ් එක බලා ගන්න. බම්බුව. නෑ මිසුත් ඔන හෙන්න එන්න තුයින්න එන්න තුයින්න. හැබැයි කතා කරලා සර්ට කියන්න. එන්න බෑ කියලා. No one has spoken to me like that. Third class men. මම මේක හෙඩ වෙචාරකට කියනවා. මොකද බම්මේ වැඩක් නැහැ මං කතා කරලා යකු මේ විදිහට ගියොත් එහේ මාව මේ කම්පැනි එකේ බූරුවෙක් ගන්න වෙනවා. හරි හරි දැන් මොකද උනේ කියපන්කො. අර 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 ගෑණි එකේ වහම නවත්තන්න ඕනේ. අතේටම නවත්තන්න ඕනේ ගෑණි එන එක. තුත්තු කුඩි හරි කමන්නේ දාපන්කො සයිඩ් විසිට් එක. දාපන්කො බා. මම පෙන්නන්න උගේ මේ කම්පැනි එකේ සොමිය මොකද්ද කියලා. මේ සනීපට ඇත්ත බං උඹට පොඩ්ඩක් කූල් වෙන ප්‍රශ්න විසඳනකොට මේක යකු මේ අපි ඔහොම ඇග්‍රසිව් වුණොත් අපි නඩුව පරාදයි පුතා. හරි යමංගු යමංගු මං කියන්නේ නැනගම විස්තරේ. ගෙමෙ. අරපම් මේක. මොනේ නාගෙන් ලෑ. වැරදි අඩුපාඩු අදහස් මොනවා හරි තියනවනම් කියලා. හරි හරි. යටි කූට්ටු වැඩකට නම් සෙන්රත් මහත්තයා අදහස් දෙන්නම් දෙබෙන් යන්න. ශාරණන් එක අපිට වඩා හොඳට කරයි සර්. හරි මේක අහගෙන ඉල්ලකෝ. මා හිතවත් පොන්සේකා සභාපතිතුමා වෙත ගෞරවයෙන් ලියමි. ඔබතුමාගේ ඇවෑමෙන් මේ ආයතනයේ ප්‍රධානය ලෙස පත්වීම ලැබූ කෙවින් පොන්සේකා මැතිතුමා වෙනුවෙන්
ඔබතුමාට ප්‍රථමයෙන් සුභාශිංසන ගෙනෙමි. අඩුපාඩු දැම්මම කියන්නද නැත්නම් ඔක්කොම අහන් ඉඳලා අන්තිමට කියන්නද? නෑ නෑ දැම්මම කියපන්. ඒකට හදාගෙන යන්න පුළුවන් නේ. මොන කරුමයක්ද ඔයි මේ? සල්ලි නැති වුණාමත් ප්‍රශ්න. සල්ලි තිබිලා මුළු සේසතම උඹට හූර්ලා දුන්නාමත් ප්‍රශ්න. හරි දැන් තමුසේ එතකොට කියන්නේ මට සල්ලි ගෙනලා තමුසලාගේ අම්මට පුදන්න කියලාද? පුදන්න ඕනේ තමුසේ සල්ලි ගෙනලා තම්බලා කනවා. මචං අද මේ ගමන කෙල්ලෙට දෙන අප්‍රියම ගමන කරපන්. ඩඩා එව්වොත් මොකද කියන්නේ?